සියලු පහසුකම් සහිත ඊටම පිරිසිදු මේ නවීකරණය වුණ දුම්රිය සේවාව පටන් ගන්නවා කොළඹින් රාත්‍රී 10 මාර්ට් ඉතර පිටත් වෙන දුම්රිය යාපනයේට උදේ 6ට විතර පැමිණෙනවා. යාපනයෙන් රාත්‍රී 10 මාර්ට් පිටත් වෙන දුම්රිය කොළඹට උදේ 6ට යන විදියට මේ සංචාරක දුම්රිය පටන් ගන්නවා විශේෂ පහසුකම් සහිතව. මේ දුම්රිය අපි වායු සමීකරණ සහිත දුම්රියක් ගමන් කරවීමේදී සාමාන්‍ය දුම්රියකට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා. ඒ නිසා ඒ අලාභයට දුවන්න බෑ. දුම්රිය දෙපාර්තමේන්තුව විශාල වශයෙන් අලාභ විඳින ආයතනයක්. ඒ නිසා අපි ලාභ පාඩු නොවන ආකාරයට අලාභ නොවන ආකාරයට ගාස්තුවක් තීරණය කරලා තියෙනවා. කොළඹ සිට යාපනයට රුපියල් 4000ක් තමයි සුඛෝපභෝගී සංචාරක දුම්රියේ ගාස්තුව ලෙස තීරණය කරන්නේ. දැන් නල්ලූර් සම්ප්‍රදායික මහා මේ පෙර මේ පූජාවට දේවාලයේ උත්සවය සඳහා පැමිණෙනවා ලෝකයේ විවිධ රටවල ද්‍රවිඩ බැතිමතුන්. ඔවුන්ට පහසුවෙන් මේ සංචාරක දුම්රියෙන් ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දුම්රියේ දේශීය සංචාරකයන්ටත් දැන් අපේ පළාත්වල ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග ජනයා වැඩි වශයෙන් තමන්ගේ සතියන්තේම සංචාර සඳහා යොදා ගන්නවා යාපනයේ සංචාරය. එතකොට ඒ අයට සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දින තුනේ පළවෙනිදා සිට සංචාරක දුම්රිය ආරම්භ කරනවා. දැන් මේ නිම වෙලා තියෙන කොටසට කෝටි 800ක් විතර. ඊට පස්සේ දැන් ලැබෙන ජනවාරි ඉඳන් මාහෝ සිට අනුරාධපුරයේ දක්වා කොටසත් එකතු වුණාම කෝටි 3000ක් විතර. ඔව්. දෙවෙනි අධ්‍යයනත් නිම වුණාම. එතකොට මෑත ඉතිහාසය තුළ ඒ කියන්නේ පසුගිය වර්ෂ 3 ඉතරම තුළ ලංකාවේ සිද්ධ වෙච්ච ලොකුම සංවර්ධන ව්‍යාපෘතිය තමයි මේ දුම්රිය මාර්ගයේ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය කෝටි 3000ක විතර. දැන් අපිට පසුගිය කාලේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් සියල්ල අතරමඟ ඇනහිල්ලා තියෙනවා. මක්නිසාද? යත් විදේශ ණය ආධාර ණය ගෙවාගත නොහැකි වීම නිසා ණය ප්‍රතිවිවගතකරණය කරන්න තෙක් අපිට නැවත ණය ආධාර ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ සියලු කටයුතු කරලා තියෙන්නේ උතුරු වසන්තයේ වේවා, නැගෙනහිර උදානයේ වේවා, මහවැලිගඟ උතුරට හැරවීම වේවා, දුම්රිය මාර්ග, මහා මාර්ග, මේ විදුලි බලාගාර, මේ සියල්ල විදේශ ණය ආධාර වලින් තමයි කරලා තියෙන්නේ. ඉතිහාසයේ පුරාම කාගේ ආණ්ඩු තිබුණත් විදේශ ණය ආධාර වලින් තමයි කරන්නේ. දැන් මේ සියල්ල ඇනහිටලා තියෙන්නේ. දැන් අපි ණය නොගෙවීම නිසා කවුරුත් අපිට ණය ආධාර දෙන්නේ නැහැ. විදේශ ණය ප්‍රතිවිවගතකරණයෙන් පස්සේ සැප්තැම්බර් මාසයේ ඉතර වෙනකොට නැවතත් ඒ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙයි කියලා රජයේ විෂන් කියා විශ්වාසනීය දැක්ම. සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි.